guys. මගේ background එකේ සෑහෙන මේ ඔයගලන්ට අවුල් ජාලාවක් පේනවා නම් ගණන් ගන්න එපා. ඒ මං අද video එකට last වෙන ගමන් හැමදාම ඔයගලන්ට එකම type video ගේන්න නැතුව මං හිතුවා අද වෙන්දාට ගේන හැම video එකකටම වඩා වෙනස් විදිහ video එකක් ගේන්න. ඒ තමයි මං ගාව සමහර ඇඳුම් තියෙනවා. මං ඇත්තට මේවට කැමති නැහැ. එහෙනම් මං ඒවා wardrobe clear out වලින් අයින් කරලා දාලා තියෙන්නේ. ඒත් ඒවා කාටවත් දෙන්නේ නැතුව thrift කරන්නේ නැතුව ගෙදරටම වෙලා තියෙන ඒවා තියෙනවා. තව සමහර ඇඳුම් තියෙනවා මම අයින් කළා නැහැ. මම video purposes වලට ගත්ත ඇඳුම්. ඒවා ඉතින් මේ එක්ක මට ඒ જાතියේ ඇඳුමක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්නෙින්ද කොහොමාරි මොනාමාරි ප්‍රශ්නකින්ද මේ ඇඳුම් එකක්වත් මම අඳිනේවා නෙවෙයි. ඉතින් මං හිතුවා අද ඒවා ඔක්කොම මට අස විදියට වෙනස් කර ගන්න. ඔයගොල්ලෝ YouTube එකේ මේ જાති videos දැකලත් ඇති සමහර විට අපි අකමැති විදිහ පරණ ඇඳුම් අලුත් ට්‍රෙන්ඩි මේ දවස්වල තියෙන ෆැෂන් එකට මැච් වෙන විදිහට කන්වර්ට් කරගන්න වීඩියෝස්. ඉතින් අද මාත් ඒක තමයි try කරලා බලන්න යන්නේ. මුලින්ම මම ඔයාලට පොඩි background information ටිකක් දෙන්නම්. මොකද එක මං ජීවිතේට කවදාවත් machine එකකින් මහලා නැහැ කිසිම දෙයක්. දෙක මට ඉඳිකට්ටයි නූලයි පාවිච්චි කරලත් එහෙම perfectly මහන්න බෑ. ලාවට ඔය ඔයගොල්ලෝ දන්නවනේ මේ චූටි කාල net එකේ ඉරුණා මෙහෙම මේ ඒක මහ ගන්නවා. ඒ වගේ ඉතාලම සරල ඉතාලම බේසික් දේවල් විතරයි කරලා තියෙන්නේ ඉදි කට්ටන් නූලක් පාවිච්චි කරලා. තුන මීට අමතර මේ වීඩියෝ එකට අමතර මම ඔය කලින් මේවා try කරලා බල තියෙනවා. ඒවා ඉතින් අර denims කොට කරලා shorts හදා ගන්න ඒවා හොඳට තියෙන tops එහෙම මෙහෙන් ඉරලා අර මේ මොනවද කියන්නේ distressed විදියට ඒ කාලේ fashion එක distressed t-shirts එහෙම fashion එකක් වෙලා තිබ්බ කාලේ ඒවා හදාගත්තා. ඒ වගේ දේවල් විතරයි කරලා තින්නේ. ඒ හින්දා අද වීඩියෝ එක සම්පූර්ණ disaster එකක් වෙන්න බැරිත් නෑ. මේ බෑග් එකේ තියෙන්නේ අපේ මේ අල්මාරියේ මම හොයාගත්තේ මේ ටික මට මතක තිබ්බ අපේ අල්මාරියේ තිබ්බා කියලා. සමහර විට අද වීඩියෝ එකට ඕන වෙයි කියලා මම ගත්තේ. මේකේ තියෙන්නේ රේන්ද zippers ඊළඟට ඒ වගේ දේවල් ටික. මීට අමතරව ඊළඟට මම වෙනම ටවුන් ගිහිල්ලා ගත්තා මෙන්න මේ බෑග් එකේ තියෙන දේවල් ටික. මේකට ඇත්තටම මට 1000 ගානක් ගියා. ඒකට හේතුව වුණේ මම කතුරක් ගත්තා. අපේ ගෙදර ඔය රෙදි කපන జాතියේ මේ කතුරක් නැහැ. චූටි කතුරු තමයි තියෙන්නේ. ඒ හින්දා මම මේ කතුර ගත්තා. මේක මේ 735ක් ඒත් කඩෙන් 675ක් දුන්නාම දුන්නේ. එයා මේ කෙලිම අඩු කරලා දුන්නා අපි කියන්නේ නැතුව. මේ කතුර හින්දා තමයි 1000 ගානක් ගියේ. ඉතුරු දේවල් නම් හරියම චූටි ගානක් ගියේ. මේකේ මම ගත්තේ රිබන්ස් ඊළඟට සයිස් 3කින් ඉලාස්ටික්ස් ගත්තා. ඊළඟට ඉන්දි කටුයි නූල් පන්දුයි ගත්තා. ගෙදර තිබ්බට ඕවා හදිස්සිය හොයාගන්න බැරුණොත් කියලා සැකේట్లా මම මේ දේවල් ටිකක් ගත්තා. ඉතින් මම ඔයගලන්ට ඔක්කොම ඇඳුම් එකින් එක කලින් ෆිට ඔන් කරලා පෙන්වන්නම්. ඒවා මම විනාශ කරන්න කලින් තියෙන හැටි. ඊට පස්සේ අපි බලමු ඒවා මම හැදුවෙන් පස්සේ විනාශයක් වෙයිද එහෙම නැත්නම් දෙවියනේ කියලා පාරේ ඇඳගෙන යන්න පුළුවන් මට්ටමට. අඩු ගන්න පාරේ ඇඳයන් බැයි නම් මගේ වීඩියෝස් ගන්න මගේ වීඩියෝස් වලටවත් ගන්න පුළුවන් විදිය ස්ටයිලිෂ් විදියට ඒද කියලා බලමු. අපි දැන් වැඩේ පටන් ගමු. මිෂන් ඉම්පොසිබල් ready to start. මේ තියන්නේ පළවෙනි ඇඳුම මේ blue color skirt එක. මේක ඔයගලන්ට මතක නම් මම shoptober fest ගිහින් අපේ අක්කට ගත්තේ. ඒ වුණාට යාට ඒකේ fit on එක හරියන්නේ නැහැ. කැතයි ඇඳම. ඉතින් මම ඒක ඉල්ලගෙන ආවා. ඒක මේ දැන් ওই වීඩියෝ එකේ හොම්පේ වුණාට මටත් සෑහෙන්න කැතයි ඇත්තට real life එකේ. ඒක ඉන්න මට ගොඩාක්ම ලොකුයි. ඒ හින්දා හැඩයක් මුකුත් නැහැ. නිකන් පුදුමාකාරව කැතට තමයි තියෙන්නේ ස්කර්ට් එක. ඒ නිසා මං හිතුවා මේක ටොප් එකක් කරගන්නවා කියලා. ආයේ තියෙනවා මේ ටොප් එක. මේක මම වෝඩ්‍රොබ් ක්ලියර් අවුට් එකක් කරලා අයින් කරලා දාලා වෙනම අම්මගේ වෝඩ්‍රොබ් එකේ දිවිලා ගත්තේ පැත්තකට දාලා තියලා. මේකට මං ආස නැහැ. මේ જાති ඒවා දැන් එහෙම ට්‍රෙන්ඩි නැති නිසා මේක මම ටොප් එකක් විදිහටම තමයි හදාගන්න ඉන්නේ. ඔෆ් ෂෝල්ඩර් ටොප් එකක් විදිහට. ඉතින් දැනට ෆිට ඔන් එක මේ විදිහට තමයි මේකේ තියෙන්නේ. තුන්වෙනි එක මේ බේජ් කලර් ඩ්‍රෙස් එක. මේක පරණම පරණ ඩ්‍රෙස් එකක්. ඒ හින්දා මම දැන් අඳින්නේ නැහැ එළියට. ඒක මට දැන් ඇති වෙලා ඇඳලාම. මේක මම 2 පීස් සෙට් එකක් කරගන්න හිතුවා. ක්‍රොප් ටොප් එකකුත් ස්කර්ට් එකකුත් විදිහට මේ. ඒක නම් මට වෙනසක් කරගන්නයි ඕනේ. මොකද මේ මගේ ඔය වීඩියෝස් වලට එහෙම ගන්න පුළුවන් වෙන්න. හතරවෙනි එක මේ බ්ලැක් ඩ්‍රෙස් එක. මේක මගේ වීඩියෝ එකට ඕන නිසා මම ගත්තේ. මට සයිසස් දෙකකින් මේක ලොකුයි. මේක XL සයිස් එකක්. මේ
මේක මේ විදිහට අර පිටිපස්සේ පටිය ගැට ගැහුවොත් විතරයි ලස්සන්ට හිටින්නේ. එහෙම නැත්නම් පටිය නැතුව normal විදිහට ගැට ගැහුවොත් සෑහෙන්න කැතයි ලොකු නිසා මේකත් මම ගොඩාක් තාදට ගැට ගැහුවම තමයි මෙහෙම ලස්සන්ට හොඳට හිටින්නේ. අනිත් දේ තමයි මට මේ වගේ අර මෙහෙම tiered skirt part එකක් තියෙන dress එකක් වැඩන්නේ මට ඒ જાතියෙම එකක් තියෙන හින්දා උගලන්ට මම මේ පෙන්වන්නේ පිටිපස්සේ මේක අර වැඩි material ටික කැතට තියෙන හැටි මට size එක ලොකු නිසා ඔබලන්ට මේ සෑහෙන්න සද්දයක් එනවා නම් ගණන් ගන්න එපා අපේ ෆෑන් එකක් දාලා තියෙන්නේ ෆ්ලෝවියට එයා යම යන තැන අපි ෆෑන් එක උස්සන් ගිහින් දානවා එයාට අමාරුයි ෆෑන් එක නැතුව ඉන්න මං කිව්වේ ඔබලන්ට එයාට සනීප නැහැ කියලා ඉතින් මේ ඒ ෆෑන් එක හැමදාම උස්සන් ගිහලා දැන් ඒකේ සෑහෙන්න අමුතු සද්දයක් එනවා අනිත් එක අද වීඩියෝ එකේ මං ස්පෙක්ස් දාන් ඉන්නේ මොකද මේ මං කලින් වීඩියෝස් වල කියලා ඇති මම මේ අන්දතාවයෙන් පෙලෙන්නේ නැහැ තාම ඒ වුණාට මේ අන්තතාවයට ආසන්න පියවර කියන්නේ නෑ ඇත්තම ගියොත් මට මේ එච්චර පැහැදිලිව ඔය චූටි ඩීටේල්ස් එහෙම පේන්නේ නෑ නිකන් ඉදි කට්ටේම අපේ ඇන ගන්න ඕනේ නැහෙනි ඒ නිසා ස්පෙක්ස් දාන් ඉන්නේ මම හිතන්නේ මම මුලින්ම ඕල්ටර් කරන්න යන්නේ මෙන්න මේ ඩ්‍රෙස් එක මම ඔයගලන්ට මේකේ මම මේක ට්‍රයි කරපු වීඩියෝ එකක් දාන්නම් ඒ වගේම මම ඔයගලන්ට පිච්චර් එකක් දාන්නම් වීඩියෝ එකේ මම මේක මේ ඕල්ටර් කරන්න ප්ලෑන් කරන් ඉන්න විදිහ මේ වීඩියෝ එකත් මම ඔයගලන්ට දාන්නම් මම මේක 2 පීස් සෙට් එකක් කරන් ඉන්නේ මොකද සාමාන්‍යයෙන් මට 2 පීස් සෙට්ස් මම හරි ආසයි විශේෂයෙන්ම ස්කර්ට් ඇන් බ්ලවුස් මේ ඒවා වැඩියම මෙහෙ ගන්නත් නැහැ ගන්න තියෙන ඒවා මට ෆිටෝන් එක සෙට් වෙන්න නැහැ ওই වගේ එක එක ඒවා තියෙනවා ඉතින් මේ මම හිතුවා මේක වෙනසකටත් එක්ක පොඩ්ඩක් ට්‍රයි එකක් දීලා බලන්න 2 පීස් සෙට් එකක් කරගන්න මම හිතනවා මේ ඇන්ගල් එක ඔබලන්ට පේනවා ඇති කියලා මේක තමයි මට ගන්න පුළුවන් බෙස්ට්ම ඇන්ගල් එක මම මේ ඩ්‍රෙස් එක ගන්න හිතපු අනිත් හේතුව තමයි මේක මං කලින් වෝඩ්‍රෝබ් ක්ලියර් අවුට් එකකින් අයින් කළා මේ ඩ්‍රෙස් එක ටිකක් පරණයි දැන් ඒ නිසා ඉතින් මේ මේක නාස්ති වෙලා ගියොත් මට හිතාදා ගන්න පුළුවන් අනිත් අතට මේක හොඳට આવොත් මට ඉතින් හැපි කොහොමත් අයින් කරපු ඩ්‍රෙස් එකක් නේ කියලා මේක ඇවිල්ලා මටත් මේ ලෝක අදහසක් නෑ මම මොනවද මේ කරන්න කියලා එහෙනම් මම උගලන්ට මේ ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරන්න යන්නේ නෑ මම කරන්නේ ඒවා මම දැන් try කරන්නේ මේ elastic එක මේ top එකේ දැන් මම මේ කපාගත්ත top එකේ ධාරයට මෙහෙම තියලා මෙන්න මෙහෙම ඇදලා මහන්න මොකද මේ මං හිතනවා ඉතින් කවුරු හරි මේ ඔය professionally මහන අය මහන මේ ඇඳුම් මහලා එහෙම business කරන අය ඉන්නවා නම් please faint වෙන්න එපා මගේ video එක බලලා මේ මම හිතනවා මෙහෙම ඇදලා මැහුවයන් පස්සේ ඒක මේ මහල ඉවරනම් මෙන්න මෙහෙම රැලි වෙලා එකතු වෙලා හිටී කියලා නැත්තම් අර ටොප් එක ගොඩක් බැගි එකට තිබ්බොත් යටින් හැත වෙයි නිසා මම හිතනවා ඉතින් හිතුවට ෂුවර් නෑ අපි බලමු Thank you.
එක මහලා ඉවරයි. මං හිතන්නේ මං ඒක හරියට මැහුවා. අතුල් පැත්තේ මෙන්න මේ වගේ තියෙන්නේ. එළියෙන් බැලුවම මෙන්න මේ වගේ. මේ තියෙන්නේ টপ එක මම මෙතනින් අය කටුවක් ගහලා තියෙන්නේ. මොකද නැත්තම් බටන් දෙකයිනේ තියෙන්නේ. එතකොට පල්ලෙහා එක මේ අය කටුවක් ගැහුවේ නැත්තම් චුට්ටක් ඇරිගලා තියෙන්නේ. එවනම් මං හිතන ෆස්ට් ට්‍රයි එකට টপ එක හොඳට තියනවා කියලා මට ඕනුනේ මෙන්න මෙහෙම ඇඟට ෆිට වෙන්න හිටින්න මේ බැගි යටින් ඇරිලා තියෙන්නේ නැති වෙන්න පිටිපස්සෙන් මෙන්න මෙහෙම තියෙන්නේ ඕලන් කියන් බයින මම මාරම හැපි මේක ගැන දැන් අපි ස්කර්ට් එක හදමු ස්කර්ට් එකක් මේ දැන් මෙහෙමනේ ස්කර්ට් පාට් එක තියෙන්නේ මේකටත් මම අර විදිහටම මේක මෙතනින් මෙහෙම නවලා මහත ඉලාස්ටික් එකක් අල්ලන්න යන්නේ මෙන්න මේක වගේ එහෙම නැත්නම් මේක අපි බලමු ගැලපෙන එක අල්ලන්න යන්නේ ඉක්මට එකක් මහමු දැන් මම මෙන්න මෙහෙම මේ නූල් ඇදන් ඇදන් ගිහිල්ලා මහලා ඉවරයි මේක මෙතනට වෙනකම් ඉවර වෙනකම්ම මට ඇත්තටම මේ දැන් කිසිම අයිඩියා එකක් නැහැ මම මොකද මේ විදිහටම හුවේ කියලා නමුත් දැන් මම කල්පනා කළේ මම ඇතුළට ඉලාස්ටික් එක දාලා ඒක ගැටයක් දාලා ඊට පස්සේ මේ නූල ගන්නට ඇදලා කපනවා මම කියන්නේ ඔයගලන් තේරෙන්නේ නැතුව තියෙත් මගේ ඔළුවේ අදහසක් තියෙනවා ඒ හින්දා අපි මේ මුලින් මෙන්න මේ ඉලාස්ටික් එක මේක මේක තමයි ගැටගහන්න බැරි වෙයිද කමන්නේ අපි කොහමද ගැටගම් අපි මේ ඉලාස්ටික් එක දාමු මුලින් මම මේක කපලා ගැට ගන්න ඊ නූල කපන්නයි කලින් මේක ඇති නැද්ද කියලා ට්‍රයි කරලා බලන්න මේ තියෙන්නේ මම ඕල්ට කරලා ඉවර පළවෙනි අවුට්ෆිට් එක අර මාරම් ප්‍රවුඩ් ඇත්තටම මාරම් ප්‍රවුඩ් මේ අවුට්ෆිට් එක ගන්න මොකද මේ මම සෙකන්ඩ් තමයි මේක හැදුවේ හිතේ තිබ්බට මෙන්න මෙහෙම කරනවා කියලා දන්නේ නැහනේ හදලා ඉවරනකම් කොයි වගේ වෙයිද කියලා විශේෂයෙන් මම වගේ මහාන අති දක්ෂ කෙනෙක් අති ඇතරමන් දක්ෂද නැද්ද කියලා දැනගන්නවත් මේ කවදාවත් මහල්නේ මගේ බොක්සස් පේනවා මේ ෂූ බොක්සස් මම දැන් කලබලෙන් මේ හීල්ස් එක ගන්න ඇත්තා දැන් මම ගන්නවා මේවා මේ එහෙම හරියකට කවදාවත් මැෂින් එකකින් මහලා නැති අතින් අත හරියට දේවල් මහලා නැති කෙනෙක් විදිහට මම මාරම් ප්‍රවුඩ් මේ අවුට්ෆිට් එක ගැන මම ඉතන ෆස්ට් ඇටෙම්ප්ට් එකට ඒක හොඳට තියෙනවා කියලා විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ වීඩියෝස් වල මේම අවුට්ෆිට්ස් කරාම ඉස්සරහෙන් ඕකේ ඒගොල්ලෝ ඉස්සරහෙන් පෙන්නනවා පිටිපස්සෙන් පෙන්නන්නේ නැහැ මොකද පිටිපස්සෙන් not okay නිසා but ඔයගොල්ලන් පේනවා ඇති මේක පිටිපස්සෙනුත් ලස්සන තියෙනවා මේ ටික එහෙම මේ ලස්සනද නෙමෙයි but මේ අවුලක් නැතුව තියෙනවා මේ ස්කර්ට් එකයි টপ එකයි දැක්කම ඔයගොල්ලන් පේනවා නේද ඉතින් මේ මට මාරම් ප්‍රවුඩ් මං හිතනවා මේක දැක්කම මේ කාටවත් එහෙම මේ කියන්න තරම් අඩුපාඩුවක් නැහැයි කියලා මම බ්ලැක් කලර් හීල්ස් එකයි මගේ බ්ලැක් කලර් හෑන්ඩ් බෑග් එකයි දැම්මා මොකද මේ බටන්ස් ටිකේ බ්ලැක් කලර් තියෙන හින්දා මට හිතුණා ඒක ලස්සන මැච් වෙනවා කියලා ඉතින් මේ තමයි මගේ අවුට්ෆිට් එකක් වෙනස් කරන්න කරපු ෆස්ට් ඇටෙම්ප්ට් එක ඔයගලන් කමෙන්ට්ස් පල්ලෙහෙන් දාන්න Wow, මේක ඉග්නෝ කරන්න දෙවෙනියට මං හදන්න යන්නේ මෙන්න මේ টপ එක මේක මම টপ එකක් විදිහටම තමයි හදන්න යන්නේ ඒත් ඔයගලන්ට පේන ඇති මේ જાතියේවා දැන් ගෑල් ළමයි අඳින්නේ නැති තරම් නෑ අඳිනා ඉන්නෝ ඒක කම්ෆර්ටබල් පහසුයි ඕකේ බට් මම මේකට ආස නැහැ මේක අර crop top එකකුත් නෙවෙයි කිසිම ෆැෂනබල් ගතියක් නැති නිසා මම මේක කරන්න හිතන් ඉන්නේ ඔෆ් ෂෝල්ඩර් টপ එකක් කරන්න ඔෆ් ෂෝල්ඩර් টপ එකක් කළා මම උගලන්ට මේකෙත් මම ඇඳලා තියෙන චිත්‍රය දාන්නම් මෙන්න මේ අතේ යට ලස්සනට ලොකු රෆල්ස් දෙකක් ගිහින් තියෙන අන්න ඒක කපලා මෙතනින් ඔෆ් ෂෝල්ඩර් මෙහෙම අතට එන්න අල්ලන්න තමයි ඉන්නේ අපි දැන් ඒක තමයි try කරලා බලන්න යන්නේ බලමු සක්සස් එකක් වෙයිද ගමකයිද කියලා මුලින්ම
බලලා එමු මේක මගේ අතට දාන්න ඇති නේද කියලා උඩට නැත්නම් ඉතින් කපන එකට අපරාද අතියන්තම් පර්ෆෙක්ට් ගාන්ටම තියනවා දැන් වෙලාව පාන්දර 3:30යි මන් 2:50ට විතර කොන්ද රිදෙනවා මහන් අරන් ඒ නිසා මේ ඉතරයි චුට්ටක් ෆෝන් එක බලන් ගත්ත 3:30 වෙනකම් ෆෝන් එක බල බල ඉන්නා ඒ අතරේ මම මේකත් මැහුවා මේ මෙන්න මෙහෙම දින ඔයගලන් මතකනේ මං අර මෙහෙම චුට්ටක් කර්ව් එකක් හිටින්න නැන කැපුවා ඒ නිසා මැහුවයන් පස්සේ ඒක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ අනිත් පැත්ත හැරෙව්වම දැන් ගන්නට තියනවා මේ ටියුබ් ටොප් එකක් වගේ මෙන්න මෙහෙම දැන් මම මේකට අත් දෙක සෙට් කරන්නයි යන්නේ ඒ ටොප් එක මහලා ඉවරයි බොරු කියන දෙයක් නෑ මේක මේ දශමකින් ලූස් මේක මං ඇත්තම කිව්වොත් හරනම් ආපහු මේ ඉලාස්ටික් එක හිර කරන්න ඕනේ වුණත් මට ඒවට වෙලා නෑ මොන මහන්සි දැන් වෙලාව 7:00ටත් ළඟයි ඒ නිසා මම ඔයගලන් මේක ස්ටයිල් කරලා පෙන්නන්නම් මං අහුන රැන්ඩම් බෑග් එකක් ගත්තේ මේක නම් මාරම කිලුටුයි ඔයගලන්ට කැමරා එකනොත් පේන ඇති ඒව ගණන් ගන්න එපා මේ තියන්නේ ටොප් එක මේක මම මෙතනින් මේ සම්පූර්ණයෙන්ම නැහුවේ නැහැ එතකොට මට හිතන අදිද්දි අමාරු වෙයි කියලා ලාවට මේ අයිනෙන් විතරයි මේ මැහුම් පාරක් මේ දාලා තියෙන්නේ මේක ඇත්තටම මේ අත ඊට වඩා උඩට නම් එන්නේ නැහැ මේ ගානට තමයි හිටින්නේ ඒකට හේතුව මම අතට ඉලාස්ටික් දැම්මේ නැහැ මේක අර මේ හරියට තිබ්බ කෑල්ලක්නේ එතකොට මට හිතන ඉලාස්ටික් දාලා ඕක කොහොමත් හිර වෙයි කියලා මේක හැබැයි ඊට වඩා පහළට බහින්නෙත් නැහැ ඊට වඩා උඩට එන්නෙත් නැහැ මෙහෙම තමයි තියෙන්නේ ඉතින් මං අනිත් ඇඳුණු තෝල්ට කරපු ඒවා මේ වීඩියෝ එකටම දාන්න ගියොත් වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා ඒ හින්දා මං හිතුවා පාට් 2 විදිහට මේ වීඩියෝ එක වෙනම ගේන්න. ඉතින් අද වීඩියෝ එකේ ඔයා වැඩිපුර කැමති වුණේ මම වෙනස් කරපු ඇඳුම් දෙකෙන් මොකටද කියලා මතකතෝ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ආ වීඩියෝ එකට කැමති වුණා නම් මතකතෝ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉක්මනටම අපාලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් bye guys.